නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. එදිට පිටතිත් දැක්කා. අද වෙනකොට ජනතාව විමුක්ති පෙරමුණ වේදිකාවේ වේදිකාවට ගිහිලා මේ රජයේ විවේචනය කරන එක නෙවෙයි කරන්නේ. පැහැදිලි ලෙසම රාජපක්ෂවරුන්ට රාජපක්ෂවරුන්ගේ හැමට තඩිබාන එක. ඒ නිසා මේ තඩිබාන එක මම හිතන්නේ නවත්ත ගත්තොත් හොඳයි. මොකෝ නැත්තම් ජනතාව විමුක්ති පෙරමුණ පිළිබඳව යම් කිසි පිරිසක් ඉන්නවා නම් විශ්වාසයක් තියාගෙන ඒ පිරිසත් ජනතාව විමුක්ති පෙරමුණට අහිමි වෙනවා. මම දකින විදියට රාජිත සේනාරත්න ඇමතුමාගේ මුලේ මඤ්ඤං වෙලා තියෙන්නේ. මොකද අද ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකවරයා හැටියටත් රාජිත සේනාරත්න කටයුතු කරනවා. අපි ඒකයි එදා ඉඳලා කිව්වේ මේ AKD කියන අලියට කඩේ යන දිසානායක මහත්තයලාගේ පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ නැට්ටක් වෙලා හමාරයි. ඒක නිසා අර ජනතා විමුක්ති පෙරමුණේ තිබිච්ච ගුණාත්මක භාවය, ජනතා විමුක්ති පෙරමුණේ තිබිච්ච ප්‍රසාදය ජනතාව අතරින් අද ඈත් වෙලා තියෙනවා. මොකද රාජිත සේනාරත්නලා වගේ අයත් එක්ක තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය පරාජයට පත් කරන්න කුමන්ත්‍රණය කරේ. ඒ වගේම දිගින් දිගටම මේ රජය මේ රටට වින කරද්දී ඒ වින කරන හැම අවස්ථාවකදීම මහින්ද රාජපක්ෂ ඇතුළු අපේ කණ්ඩායම මේ ආණ්ඩුව එළවන්න ලෑස්ති වෙනකොට ජනතා විමුක්ති පෙරමුණත් ওই රාජිත සේනාරත්නලත් තමයි මේ ආණ්ඩුව ආරක්ෂා කරේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනෝ මඤ්ඤං වෙච්ච උදවියට හෙට අනිද්දා වෙනකොට දේශපාලන භූමිකාවෙන් සමුගන්න වෙනවා. සමුගන්න වෙන නිසා තමයි ඒ තියෙන බියට තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ මැතිවරණයට එන එක වළක්වන්න හදන්නේ.